ඔබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම ඔන්න මම අදගෙන අදාරගෙන ආවේ කැවුම් හදන රසවත් රෙසිපිය. ඉතින් බලමු මේවට මොනවද ඕන වෙන්නේ කියලා. මේකට අපිට අවශ්‍ය වෙනවා කොටාගත් හාල් පිටි, සීනි, පාම් පිටි, ඒ වගේම නසල් ලැට කිහිපයක්, තේ කොළ වලින් හදාගත්ත අපි තේ කහට සහ වතුර. ඉතින් අපිට මුලින්ම කරන් තියෙන්නේ භාජනයක් ලිපේ තියලා ඒකට අපි දාගන්න ඕන අපි අරගත්ත සීනි. ඒ ටික දාලා අපි මෙන්න මේ විදිහට සීනි එක උණු කරගන්න ඕන. සීනි එක මෙන්න මේ විදිහට අපි අන්නහරි. ඉතින් සීනි එක උණු කරගත්තා. උණ කරගත්ත සීනි එකට අපි දැන් ටික ටික එකතු කරන්න ඕන. දෙකයි අපි උණ කරගත්ත පැන් එකෙන් ටිකක් අපි අයින් කරගත්තා. හරි. අපි දැන් මේකට අපි අර උණු කරගත්ත සීනි එකට ඊළඟ හලාගත්ත හාල් පිටි ටිකයි පාම් පිටි ටිකයි ටික ටික එකතු කරලා මෙන්න මේ විදියට අදම එනකම් මේක කවලම් කරගන්න තමා තියෙන්නේ. මම මේ විදිහ තමයි අපි කැවුම් පදම දැන් තියෙනවා. ඉතින් හරි. මේ තියෙන්නේ අපි දැන් හදාගත්ත කැවුම් මිශ්‍රණය. මේක දැන් ඉතින් වහලා අපි මේක පැය 8ක් විතර පිපෙන්න ආරම්භ තියනවා. පිපුණාට පස්සේ තමයි අපිට කැවුම් හදන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් අපි ඔන්න මේක වැහුවා. ආලා මේක දැන් පැය 8ක් විතර ආරම්භ තියෙනවා. හරි. ඔන්න ඉතින් අපි දැන් පැය 8න් පස්සේ අපේ වැඩේට තමයි සූදානම් වෙන්නේ. හරි. දැන් අපිට අවශ්‍යයි තේ කහට කෝප්පු 2ක් 3ක් විතර අවශ්‍යයි. මේක දැන් අපි අර කලින් හදාගත්ත මිශ්‍රණය එක තමයි මේ තේ කහට දාන්න. මොකද අපි සීනි කරමා කරේ නෑනේ, කළු කරේ නෑ. මේ සීනි වලින් ගන්න කළු පාට ගන්න තමයි අපි මේකට තේ කහට එකතු කරන්නේ. හරි. මේ මේක දැන් දානවා. වැනිලා බින්දු දෙක තුනක් දාලා කවලම් කරනවා. මේ තින්න අපි අර කලින් හදාගත්ත මිශ්‍රණය. කැවුම් මිශ්‍රණය තමයි මේ තින්. ටිකක් ඝනයි නේද දැන්. දැන් අපිට මේක දිය කරගන්න ඕනේ. නැත්තම් කැවුමට හදන්න පුළුවන් වෙන්න දිය කරගන්න තමා දැන් තියෙන්නේ. හරි. අපි අර ඉතින් ගත්ත තේ කහට දාලා අන්න මෙන්න මේ පදම එනකම් මේක දිය කරගන්න තමයි තියෙන්නේ. හරි. අපිට දැන් අවශ්‍ය පදම ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ කැවුම් මිශ්‍රණය. දැන් තියෙන්නේ අපිට කැවුම් හදන්න තමයි. හරි. එහෙනම් අපි චාට්ටික් ලිපේ තියලා අපි මේකට තෙල් දාගන්න තමයි යන්නේ දැන්. තෙල් දාගත්තා. දැන් තෙල් රත් වෙනවා. අපි අර හදාගත්ත මිශ්‍රණේ කෝප්පයකට අපි දාගන්න ඕන. ඉතින් අපි ගොඩක් වෙලාවට කැවුම් හදන්නේ ඉතින් රවුමක් ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි කැවුම් මිශ්‍රණේ අර දාගත්ත රවුම ඇතුළට වක් කරන්න තමා තියෙන්නේ. ඒ වක් කරන ගමන් අපි හැන්දෙන් තෙල් කැවුමට හින්නවන. ඒ හින ගමන් අර ඉරැට්ටෙන් කරකව කව එක උඩට අදින්නවා. එතකොට තමයි අර යට තියෙන පිටි උඩට ඇවිල්ලා කොණ්ඩේ වගේ හැදෙන්නේ. කොණ්ඩ ගැවුම් කියන්නේ ඒකනේ. අපි කොණ්ඩේ ගන්න ඕන. එහෙම තමයි. හැන්දෙන් මේව කර කර මේ විදියට තෙල් ඉහෙය අපි කොණ්ඩේ ගන්න. විතරම තෙල් ලිහින්න ඕන කැවුමට. එතකොට තමයි කැවුම හොඳට තැම්බෙන්නේ. නැත්නම් කැවුම නැත්තම් පිටියම වෙනවනේ. අපිට මේකට තෙල් හොඳට හින්න ඕන කැවුමට වටේට. ඊට පස්සේ මේ විදිහට පෙරලා අපි රවුමට කරකවක අටේ ආයේ තැම්බ ගන්නවා.
හරි අපි දැන් කෑ එකම හදාගෙන ඉවරයි. අපි දැන් බලමු රවුම නැතුව කොහොමද ගවමත් තම්බන්නේ කියලා. හරි ලේසි. මෙන්න මේ විදිහට අර විදිහටම තමා තියෙන්නේ මෙලසකට දෙන්නේ. මැද රවුම නැති එක තමයි. මේ විදිහට අපිට කැවුමයි. මොනක් කරගත්තා අපි හදාගත්ත මිශ්‍රණේ ගමන් අපි තෙල් හැන්නේ තෙල් ටික කැවුම වලට හින්න තියෙනවා. මේ විදිහට හින ගමන් අර විදිහටම ඉරටෙන් කරකව කව උඩට අදින්න තියෙන මැද්ද තියෙන පිටි ටික උඩට ඇවිල්ලා ඒක තමයි අපිට අර කොණ්ඩේ විදිහට හදාගන්න තියෙන්නේ. ඒ කාට දැම්මහම දැන් සමහර විට පැණි වැඩි වුණාම කැවම හයි වෙනවා. මෙලෙක් ගතිය Terima kasih.